දිසුබිටයි සුන්දර උදෑසනක්. ඉතින් අදත් අපි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අවදි වෙලා ඉන්නවා ශ්‍රී වචනයත් එක්ක. ඉතින් අපි දිගින් දිගටම මේ ශ්‍රී වචනය හරහා ස්වාමීන් වහන්සේ මිනිස්යාගේ ජීවිතෙන් උන්වහන්සේ මවපු උන්වහන්සේව උන්වහන්සේ ගොඩනගන ගියපු උන්වහන්සේ රටක් විදිහට ස්ථාපිත කරපු නේද ඒ ඊශ්‍රායෙල් ජනතාව කෙරේ උන්වහන්සේගේ තිබුණව බලාපොරොත්තු සහ ඒ ඊශ්‍රායෙල් ජනතාව කෙසේද උන්වහන්සේව ආදරදුවේ පුතේ අතෑරි සහ ඊශ්‍රායෙල් ජනතාව අතින් සිදු වැරදි මොනවද කියන එක තමයි අපි මේ දවස් ටිකේ බලාගෙන ආවේ. ඉතින් ඒක අපේ ජීවිතවලට අද අදාළ කරගනිමේ. මොකද 1 කොරින්ත 10 11 කියනවා ඊශ්‍රායෙල් වරුන්ට සිදු සීලු දේ ලියා තිබෙනේ සියල්ල අලුත් ජීවිසුමේ අද අපිට දැනගන්න පිණිස කියන එක. ඉතින් ආදරදුවේ පුතේ ඊශ්‍රායෙල් වරුන්ට සිදු ඒ දේවල් ඉතින් අපේ ජීවිතේ තුලට සිදු නොවෙන්ට අපි වග බලා ගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපි අද බලන්න යන තවත් දෙයක් අපි මේ දවස් දෙකේ බැලුවා ඊශ්‍රායෙල් වරුන්ට සිදු ප්‍රධාන දෙයක් අපි නෙහිමියා 9:34 ඉඳන් 37 වෙනකන් අපි පෙරේද බැලුවා නේද ඒ වගේ නික්මියා මේකේ 9 බැලුවා ඉතින් අදත් අපි බලන්න යනවා ඔබ දන්නවද ඊශ්‍රායෙල් සෙනග ඉතාමත් සීග්‍රයෙන් වර්ධන වේගනේ ගියා රට රටවල් හරහා යුද්ධ දිනමින් ඒ යනකොට සමහර රජවරු බය වුණා ඊශ්‍රායෙල් සෙනගට ඔබට මතක ඇති ගණන් කතාව 23 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි 27 වෙනි වගන්ති වලට වගේ එනකොට මේ බාලා බාලාම්ට කතා කොට කොහෙත්ම ශාප ශාපවත් ආශිර්වාදවත් නොකරන්නේ නැහැ කීවේ මොකද දන්නවද මේ බලන්න 26 බලන්න එහෙත් බාලාම් බාලාට උත්තර දෙමින් ස්වාමීන් වහන්සේ මට කියන සියල්ල මා විසින් කළ යුතුයි නුඹට නොකියම් දෙයි කීවේය 27 බාලාක්ද වරෙන්න වෙනතනකට නුඹ ගෙන යන්නේමි එතන සිට මා උදෙසා වුන්ට ශාප කරන්නට දෙවියන් වහන්සේ සමහර විට ප්‍රසන්න වනසේකයි බාලාම්ට කීය ඉතින් බාලාක් කියන රජවරයා බාලාම් හරහා ඒ ප්‍රපේතවරයා හරහා ඊශ්‍රායෙල් වරුන්ට ශාප කරන්නට අරගෙන ආවා මතකද ඉතින් ශාප කළා නමුත් ඊශ්‍රායෙල් ජනතාව තුල ඊශ්‍රායෙල් ජනතාවත් එක්ක දේව අභිමුඛයේ තිබුණුයින්ද ඒ කරපු සියලු ශාප ආශිර්වාද බවට පත් වුණා. ඉතින් පුදුමයි නේ මේවා තමයි ප්‍රාතිහාර. ඔබට මොන මන්තර ශාප සූනියම් කරත් ඔබේ ගේ ඇතුලේ දේව අභිමුඛයේ තියෙනවා නම් එච්චරයි. එච්චරයි. නමුත් ආදර දුවේ පුතේ බාලාක් මොකද කරේ මේ මොන දේ කරත් හරියන්නේ නැඳා බාලා මන්තිමට බාලාක්ට ආත්මික වංශාවක් කියලා දුන්නා. මොකද්ද? ඕක තමයි ඊශ්‍රායෙල් සෙනග හවුනේ. ශාප කරාට හරි ගියේ නැහැ. දැන් වංශය අභිමුඛ ඕන් එක තිබ්බෙන්ද? ඒක වංශාවක් කරා. මොකද්ද? නැටුම්, ගැයුම්, වැයුම්, මෝවබ් ස්ත්‍රීන් මුදා හරින්න කියලා කිව්වා. ඉතින් මොකද උනේ ආදර දුවේ පුතේ? ආ මිශ්‍ර නොවු જાතිය එදා ඒ මේ බාලාම්ගේ කුමන්ත්‍රණය නිසා මිශ්‍ර වුණා. අදත් එමයි අද ගොඩාක් සභාවල් ඇතුලේ ලෝකයේ තිබෙන දේවල් හිමීට ක්‍රිස්තියානි තීන්ත ගහලා ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි යූත් පොත ලියන බලන්න යූත් අපි බලමු මේ 11 වෙනි පදය. ඔබ බලයි මම පරිච්ඡේදය කියනද කියලා ඒකේ තියෙන එක පරිච්ඡේදයයි. 11 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. බලන්න ඔහුට දුක් වේ. මක්නිසාද ඔහු කායින්ගේ මාර්ගයේ ගමන් කර කූලී පිනිස බාලම්ගේ මුලාවෙහි වේගෙන් දුවගොස් දැක්කද දේව අරමුණ වෙනස් කරා දේව අරමුණ වෙනස් කරා යන්න ඕන ගමන නතර කරා යන්න ඕන තැන කරන්න ඕන දේ විඳින්න ඕන දේ අමතක කරා ආදර දුවේ පුතේ ඉතින් අද ගොඩාක් කිතුනෝ එහෙමයි ගොඩාක් කිතුනෝ එහෙමයි අද මේ වෙනකොට ක්‍රිස්තියානි ජීවිතය ගත කරන බොහෝ අයට අමතක වෙලා තිබෙනවා යන්න ඕන තැන කරන්න ඕන දේ අද අමතක කරලා ඒකට කියනවා බාලාම්ගේ මුලාව. ඒද ගොඩාක් තියෙනවා මේක. ඒ නිසා කල්පනා කරලා බලන්න ඔබත් ස්වාමීන් වහන්සේව විශ්වාස කරන ගැලවීම ලැබපු සබාවකට යන කෙනෙක් නම් ආදර දුවේ පුතේ එදා ඒ බාලාම්ගේ විනාශය ඒ මුලාව අද ඔබේ පවුලට ඔබේ ජීවිතයට ඔබේ සභාවට ඇතුළුලාද කියලා. එසේ තිබෙනවා නම් ඔබ සෝදිසි කර බලන්නට බලලා ඔබේ සභාව වෙනුනොත් ඔබ යාච්ඡා කරන්නට. සභාව අතරින්න එපා. ඒ මොකද ආදර දුවේ සභාවක් අතරින්න පුළුවන් හේතු දෙකක් නිසා. පළවෙනි හේතුව තමයි ඔබ ඉන්න තැන දුර නැයි. ඔබ දුර පළාතකට ගියොත් දෙවෙනි එකේ සභාවේ වැරදි ගැන්වීම් කරොත්.
හරි ඒ නිසා මුලින්ම යාච්ඤා කරන්න ඔබේ දේවදාසත් එක්ක කතා කරන්න ඊට පසු ආදරු දුවේපුතේ ඔබ ඒක නිවැරදි කරන්න බලන්න හොඳයි ඉතින් ඒ නිසා අද බාලාම්ගේ ඒ රැවටීම ඔබ තුල තිබෙනවා නම් පරිස්සම් වෙන්න එමුද ඊශ්‍රායල් සෙනගට එදා වරදින්න ප්‍රබල හේතුවක් තමයි මෙන්න මේ සිදුවීම එනිසා ඔබ සෝදිසි කර බලන්න අපි යාච්ඤා කරමු ස්වල බලدارි මහත්ම දෙවිපියන් ස්තුතිවන්ත වෙනවා අද මේ දුන්නෝ වචන නිසා පියනි කතා කරන්නව මාවත් असल की मे सील से आशीर्वाद महोत्तम उतुम जीवमान देतर बार कर्म जीसु स्वांसे गेम नामे सहाय आमेन 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 जीसु बीटाय सुबह खामी हृदय श्री वचने समीर।